ගමන් කාලියම දායකට වුණත් ගහයි ඒ සරන් ඉන්නේ හරිද ඒ වුණාට පොඩි දෙයටත් බයයි හැබැයි කැරපොත්තන්ට වුණාට බය නැහැ හැබැයි මම අර පණින ගෙම්බන්ට බයයි බතුලුපුර නිවුස් අයිබෝන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම මෙහෙම මතක් කරන්න කැමතියි උත්සාහයයි උනන්දුවයි කැපවීමයි තියෙනවා නම් අපේ ජීවිතේ දිනන්න මෙරදයක් නැහැ කියලා අපි කවුරුත් දන්නවා. ඔබ මදකට කල්පනා කරනවා ඇති ඇයි අද දවසේ මේ වගේ දෙයක් ඔබට මතක් කරේ කියලා. මොකද බොහෝ ප්‍රේක්ෂකයන් බොහෝ විට විශ්වාස කරනවා බොහෝ විට හිතනවා බදුලුපුර නිවුස් අපි ප්‍රවෘත්ති වලට පමණක් සීමා වූ නාලිකාවක් කියලා. නැහැ. අපි නිතරම මේ බදුල්ලෙන් බිහි වෙන බදුල්ලෙන් බිහි වුණ දක්ෂයන්ට මුල් තැන දෙන්නට වග බලා ගන්නවා. ඉතින් අදත් මේ බදුලුපුර නිවුස් අපේ සූදානම ඒ වගේ බදුල්ලෙන් බිහි වුණ ඔබ කවුරුත් දන්න විශේෂ වූ චරිතයක් ඔබ හමුවට ගෙන එන්නට. අපේ ඌවෙන් බදුල්ලෙන් බිහි වුණ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි අපි බදුලුපුර නිවුස් හරහා අද ඔබේ ආලින්දයට මේ විදිහට රැගෙන ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි මුලින්ම ඇයි කවුද කියලා හඳුනගෙන ඉමු. ඇය තමයි රංගන ශිල්පිනී කාංචි රාජපක්ෂ. ආයිබෝන් කියලා පිළිගන්නවාක්කේ අපේ වැඩසටහනට. ඉතින් අපි කියවනේ රංගන ශිල්පිනී කාංචි රාජපක්ෂ කියලා. අක්කේ දැනගන්න කැමති ඔබේ කාංචි රාජපක්ෂ කිව්වට සම්පූර්ණ නම කොහොමද කියලා. ගොඩක් අය මාව දන්නේ කාංචි රාජපක්ෂ කිව්වොත්. කාංචි කියන නම තමයි ප්‍රසිද්ධ. නමුත් මගේ උපැන්නි තියෙන්නේ කාංචනා රාජපක්ෂ. ඉතින් ඔන්න අද කාංචි රාජපක්ෂ තමයි බදුලුපුර නිවුස් අපිත් සමග රැඳී සිටින්නේ මේ විදිහට අපිත් එක්ක සුහද කතා බහකට එක් වෙමින්. ඌවෙන් බිහිවෙච්ච නිසා ගම ගැන පොඩක් විශේෂයෙන් අපි මතක් කරමු. මගේ ගම බදුල්ල. මම බදුල්ල විහාර මහදේවී බාලිකා විද්‍යාලයේ තමයි ඉගෙනුම ලැබුවේ. ජීවිද්‍යාංශයෙන් ඉගෙනුම ලැබලා කොළඹ වැඩිදුර රැකියාවකට ගිහිල්ලා තමයි මම මේ ශාස්ත්‍රයට සම්බන්ධ වෙන්නේ. ලෝක කොහේ ගියත් බදුල්ල අමතක වෙන්නේ නැහැ. බදුල්ල තමයි මගේ ජීවිතේ හා සමාන මගේ අම්මා අප්පච්චිනි බදුල්ලේ. ඉතින් බදුල්ලට මම හරි ආදරේ. බදුල්ලට ආදරේ ඔබ ඔබේ පවුල ගැන සඳහන් කළොත් පවුල විස්තර ටිකක් අපිට කියන්නකො. මගේ පවුලේ මගේ අම්මා අප්පච්චි නංගි සහ මම අපි හතර දෙනා තමයි අපේ ගෙදර පුංචි පවුලක්. පවුලට තව පවුල් දෙකක් එකතු වෙනවා. නංගි විවාහකයි, එයාගේ සැමියා. එතකොට මගේ මම විවාහකයි, මගේ සැමියා. ඉතින් අපි හය දෙනා විතරයි. අපි හය දෙනාත් එක්ක ඉතින් සතුටින් ඉන්නවා. ඔබේ මූණෙන් පේනවා ඔබ සතුටින් ඉන්නවා කියලා පවුලට. මේ එතක මේ අර අධ්‍යාපනය ගැන ඔබ සඳහන් කරා. මේ දැනගන්න කැමති අධ්‍යාපනය ලැබුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ තුර විතරද? බදුල්ල පාසලක විතරද? අපච්චි උඩවලවේ. එතකොට එහෙන් තමයි මම මූලික අධ්‍යාපනය හැදෑරුවේ. ඊට පස්සේ අපි ටිකක් මම පහවසර ටිකක්ගේ බදුල්ලට ඉන්නේ. ඊට පස්සේ බදුල්ල සුජාතා බාලිකාවේ දෙකක් වගේ. ඊට පස්සේ තමයි බදුල්ල විහාර මහදී. එතකොට මේ රංගන ශාස්ත්‍රයට පිවිසෙන්නේ ඔබ කොයි වගේ කාලයකද? උසස් පෙළ කර ජීවිතාංශින්. ඊට පස්සේ මම රැකියාවකට යනවා කොළඹ. ඒ ගියාම සෙනසුරාදේට මම නිවාඩු. මට ඉතින් අම්ම කියන සෙනසුරාදේට මම බෝඩිමකට වෙලා ඉන්නකොට අම්ම කියන ලොකු පුතේ ඔයා මොකක් හරි වෙන කෝස් එකක් ෆලෝ කර. ඉතින් අන්තිමට මම තෝරගත්ත මහේන්ද්‍ර පෙරේරා ඩ්‍රාමා ක්ලාස් එක. මහේන්ද්‍ර පෙරේරා ඩ්‍රාමා ක්ලාස් එකෙන් තමයි මම රංගනයට එන්නේ. ඊට කලින් මම හේමනලින් කල්නාරත් මහත්මයාගේ ජනමාධ්‍ය කෝස් එක කරා. එතනින් මම යම් ප්‍රමාණයක කැමරා ගැන එහෙම පොඩක් දැනුමක් ගත්තා. ඊපස්සේ මහින්ද පෙරේරා ඩ්‍රාමා ක්ලාස් එකට සම්බන්ධ වුණා. ඒන් තමයි රංගනයට එන්නේ මම. එතනින් අඳුර ගත්ත අය හරහා මම මුලින්ම සම්බන්ධ වෙන්නේ පත්තිනි නාට්‍යයට. එතන තමයි මගේ ආරම්භය. එතන ඉඳලා තාම ඉතින් ගමන යනවා. හිමින් ගමනක් තියෙන්නේ. අර කියනවනේ හිමින් ගමන සාර්ථකයි කියලා. ඉතින් ඔබේ ගමනත් සාර්ථකයි මේ හිමින් යන හිම. මේ හිමින් යන ගමනට ඔබට පවුලෙන් ලැබෙන සහයෝගය කොයි වගේද? පවුලෙන් කොයි වගේ සහයෝගයක්ද මේ රංගන ශාස්ත්‍රයට පිවිසෙද්දී හම්බ වුනේ? මම මුලින්ම මහේන්ද්‍ර පෙරේරා ඩ්‍රාමා ක්ලාස් යනවා කියපුවාම අම්මා මොකද කිව්වේ?
අපච්චි අකමැති වුණා අපේ පවුලේ කවුරුත් ගිහිල්ලා නැහැ අපේ පවුලේ කවුරුත් රංගමේ නාට්‍යවල රංගපාලා නැහැ ඒ නිසා පාලක පුතේ මම කෝ නෑ අපච්චි කවුරුත් කරලා නැත්තම් අපි කරමු ඊපස්සේ නෑ 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 ඒව කරන්න බෑ ඒ වුණාට අම්මට සපෝට් කරා අපේ එයා මගෙන් ගත්ත පොරොන්දුව කිසිම දවසක නමට කැලලක් ඇති කරගන්න බෑ අදටත් ඒක ඒ විදිහට මේ වචනේ රකින්නවා මං විවාහකයි එයත් කලාවට සම්බන්ධ කෙනෙක් එයාගෙන් මට උපරිම සහයෝගය ලැබෙනවා අද බදලපුර නිවුස් අපිත් සමග මේ විදිහට සුහද කතා බහකට සම්බන්ධ වෙලා ඉන්නේ රංගන ශිල්පිනී කාන්චි රාජපක්ෂ අක්කේ මේ දැන් ඔබට අම්මගෙන් සැමියගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා කියන විදිහට හැබැයි මේ ශාස්ත්‍රය ගැන අපේ සමාජයේ විවිධ වූ මත තියෙනවා විවිධ වූ මඩ ප්‍රචාර මේ ශාස්ත්‍රයට එල්ලෙන එහෙම වකවානුවක තමයි ඔබ මේ රංගන ශාස්ත්‍රයට පිවිසලා ඔබේ දක්ෂතාවයන් ඔබේ රසිකයන්ට ප්‍රේක්ෂකයන්ට මේ විදිහට තිරින කරමින් ඉන්නේ. එහෙම අවස්ථාවක මේ සමාජයෙන් ඔබට මේ ශාස්ත්‍රයට යොමු වෙති බාධක එළවෙන්නේ නැති. විවිධෝ බාධා තියෙන්නේ නැති පෞලින් බාධාවක් නැති වුණාට ඒ බාධා ජයගෙන කොහොමද මේ ගමන යන්නේ? බාධා නම් ගොඩක් ආවා. ඒ කියන්නේ පෞලෙන් නෙවෙයි පිටායේගේ अद अभी पारंपरिक कलापौलाकोट अभी वगे के शेषकोट गुडकाय बला हेमोट सिद्धवेन देता हेमोम की मे सामज गिना मे कैरेक्टर गति हेम हेम तीयन वा अभी धन गो अरे धन गीय खतर गमन गीय अतरम भी कीन वा ඒ නිසා හොඳම දේ අර හිමීට යනවා වැඩි කලබලයක් නැහැ එකරැයින් ජනප්‍රිය වෙන්න ඕනේ නැහැ තොර බේර ගැනීම කියන්නේ චරිතය තොර බේර ගැනීමක් කරන්නේ නැහැ මම දෙන ඕනම චරිතයක් කරනවා නමුත් අර මිනිසුන්ගෙන් එන එල්ලවෙන බාධා නිසා සමහර චරිත අතාරින්න වෙලා තියෙනවා දුකයි දවසක් දෙකක් විතර ඉතින් මොන එල්ලගෙන ඉන්නවා එල ඒක ඊපස්සේ හරියනවා දැනට ඔබ මේ රංගන ශාස්ත්‍රයේ ප්‍රේස්තා නිර්මාණ කීයකට විතර දායක වෙලා තියෙනවද මේ වෙනකොට දැන්ට ටෙලිනාට්‍ය විකාශනය නොවුනේවත් එක්ක 15ක් විතර වගේ ඔව් ෆිල්ම්ස් 6ක් කරලා තියෙනවා ඒකෙන් දෙකක කරලා තියෙනවා මේන් රෝල් ඒ අතරත් මේ අර ඔබ ආසම චරිතයක් තියෙනවද ඒ රංගපාපු චරිතයක්ද මං ආසම චරිතයක් තියෙනවා. ඒක චරිතය තමයි චන්දෝලියේ දෝති කියන චරිතය. දෝතිය ඇවිල්ල ගොළු චරිතයක්. වචන කීපයක් අමාරුවෙන් උච්චාරණය කරන්න හදන චරිතයක්. නමුත් ගොඩක්ම යා කතා කරන්නේ ඇස් වලින් කටින් කතා කරන්න උත්සාහ කරාට යා කටින් කතා කරන්න බෑ. යා ගොඩක් ඇස් වලින් කතා කරන්නේ. එයාගේ मूने चीन एक्सप्रेशन वाली तम या कि एक पुरुष हिंसने लाला नारी आश्रम अरंगा कांता मैं भयवेला ये भयत्ती तम इतना कथाकराने एक चरित तम सहोद सहयोग कलावेत गोडक संगीति आए ज्येष्ठ कलाकार ज्येष्ठ रंगन शिल्पी अंगे इतकोट मगे वयस वयस माते फील्ड आप हर सुहदशीली कम हेब मेहमद अतीनो हेमोम ये अतर तुरपेक गणुन करना तम हरिना වඩපිටාව කොහොමද ප්‍රශ්නයක් නැහැ ගමන යන පුළුවන් බදුල්ල වගේ ප්‍රදේශයක ඉඳලා කොළඹට ගිහිල්ලා මේ වගේ ශාස්ත්‍රයකට යොමු වෙලා ඉදිරියට යන්න ලැබෙන අවස්ථාව බොහොම සීමිතයි කියලා අපි අතර පොඩි මතයක් තියෙනවා ඒක ඇත්තටම මෙහෙමද බදුල්ල ඉඳන් කොළඹ ගිහිල්ලා මේ ශාස්ත්‍රයේ වැඩ කරන්න දේසි වුණාද අමාරු වුණාද අපි බදුල්ලේ නමුත් අපි ඌව පළාතෙන් පිටට ගියාම අපි ඒ ප්‍රදේශයට ආගන්තුකයි නමුත් අපි යන තන අපිට හරියටම අපි දන්නවනම් මම දැන් මේ දේ කරන්න ඕනේ මම මේ වගේ මිනිසුත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ එහෙම අපේ ඔළුවේ දෙයක් තියෙනවනම් ඔළුවේ ප්ලෑන් එකක් තියෙනවනම්
කාගෙන් මොන බාධාවාවත් අපිට ඒ ගමන ලේසි. මම දකින දෙයක් තමයි අපේ වගේ ගමක ගම්වල ඉන්න අය ගොඩක් කොළඹට යන්නේ එක ගාමන් ෆැක්ටරි එකක රැකියාවකට. කොළඹ සමාජ මතයක් තියෙනවා විශේෂයෙන් බතුල්ලෙන් කවුරු හරි කෙනෙක් හොයාගන්නේ එක සර්වන්ට්ස් වැඩේට එහෙම කියලා. නැහැ බතුල්ලෙන් ලබත් ලංකාවේ නමගිය ප්‍රසිද්ධ අය ඉන්නවා මේ බතුල්ලේ බිහිවෙච්ච අය ඉන්නවා. ඒ ටාගට් එකක් අනුව වැඩ කරොත්. නමුත් අපේ ගොඩක් මන් දැකලා තියෙනවා බතුල්ලෙන් ගියම සමහර අය ඉන්නවා ඒ ගිහිල්ලා ජීවිත විනාශ කරගෙන කොළඹ ගිහිලා. කොළඹ කියන්නේ හරි වෙනස් පරිසරයක් නෙමෙයි. එහෙ අර තියෙන පහසුකම් එක රාමුවර කොටු වෙලා නැහැ. නිදහස් පරිසරයක් තියෙන්නේ මම දකින විදිහට. අපි වගේ ගම්වලින් ගිය ගොඩක් අය හිතනවා මේක තමයි ලයිෆ් එක කියලා. නැහැ. අපේ ජීවිතය කියන දේ වෙනස්. තමන්ගේ ජීවිතේ තමන් හදා ගන්න ඕනිනේ. කියන්නේ මම ඉන්න ඕනි ක්‍රමේ මම හදා ගන්න ඕනි. ඒක මම බතුල්ලේද ගාල්ලේද මාතරද කොළඹද කියලා නැහැ මමයි හදා ගන්න ඕනි. ඔබේ අර ඉලක්කය කරාම ගියපු හිඳ තමයි අර දැන් මේ බතුල්ලේ නම කොළඹ වගේ ප්‍රදේශයක මේ වගේ ශාස්ත්‍රයක මේ විදිහට අද බබලවන්න පුළුවන් වෙලා තියෙන ඒ නිසාමයි අද අපේ සුහද සාකච්ඡාවට ඔබ අපි තෝරගත්තේ. මොන වගේ හැඟීමක්ද මේ ශාස්ත්‍රය ගැන ඔබට තියෙන්නේ? මගේ දැන් ශාස්ත්‍රය ගැන කිව්වොත් අපේ ශාස්ත්‍රය විනාශ වෙමින් යන්නේ. ශාස්ත්‍රයේ තිබ්බ හොඳ පුරුක් ටික දැන් නැත්තටම නෑ. දැන් තියෙන්නේ ඔහේ හාට මෙහාට යන කලාවක් තියෙන්නේ. හොඳ නිර්මාණ කීපයයි බිහි වෙන්නේ. ඇත්ත කතා කරන්නේ මම අලුත්ද පරණද මම සීනියර් ආටිස්ට්ද කියන එක නෙවෙයි. මම මේ කියන දේ දුකයි කියන්න. දැන් මගේ මහත්තයා අවුරුදු 38ක් කලා ශාස්ත්‍රයේ. එතකොට එයා කියනවා දැන් මේ තිබ්බ ගහුවා ක්‍රමයෙන් තියෙන ඒ තිබ්බ ෂූට් කරා ඉවරයි. දවසට 15-16 ගහනවා. එහෙම කරන්න අමාරුයි. උදේ 5ට ට්‍රාන්ස්පෝර්ට් එකෙන් ගන්න රංගන ශිල්පියා රෑ 10ට 11ට ගෙදර එනකොට එන්නේ මැරිලා බාගෙට. ඒ මොකද සීස් ගහනවා 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 ෂොට්ස් ගන්නවා ගන්නවා හරි අමාරුයි තෙහෙට්ටුයි. එහෙම මේ කියන්නේ සල්ලි මැත්තම දුවන කලාවක් දැන් තියෙන්නේ. දැන් කලාවක් නැහැ. කීප දෙනෙක් අතර කලාව තියෙනවා. නමුත් කලාව අඩුයි. දැන් තියෙන්නේ ඒක බිස්නස් එකක් වෙලා තියෙන්නේ. දැන් තියෙන ලංකාවේ තියෙන ටීවී ප්‍රෝග්‍රෑම් වේවා ටෙලිග්‍රාම වේවා ෆිල්ම් වේවා ඒ කිසි එකක කලාවක් නැහැ. සමහර වෙලාවට පිටපත ලියන්නේ බොනට් එක උඩ තියාගෙන. සමහරවිට පිටපත අපි දකින්නේ උදේ ෂූටින් ගියාම ලොකේෂන් එකේදී. රංගන ශිල්පිනියක් විදිහට ඔබ මේ ශාස්ත්‍රයේ නියැලෙන්නේ වෘත්තියක් විදිහටද ඔබ මේක කරන්නේ? එහෙම නැත්නම් ඔබේ වෘත්තිය වෙනම තියාගෙන රංගන ශාස්ත්‍රයේ නියැලෙනවද? කලාව නිසා තමයි ගෙදර බත් මුට්ටියේ දෙන්නේ. මොකද අපි කලාව කරොත් තමයි අපිට කන්න හම් වෙන්නේ. ඉතින් මම හිතුවා මම වෘත්තිය රංගන ශිල්පිනියක් කියලා. රංගන ශිල්පිනියක්ම කියලා ඔළුවේ තියාගෙන එහෙම ඔළුව දුම්මගෙන නැහැ. සාමාන්‍ය විදියට ඔයාලා වගේ ගම බිමන් යනවා, පාරේ යනවා, හැමෝමත් එක්ක කතා බහ කරනවා, පාරිබස් එකේ යනවා. සාමාන්‍ය විදියට ජීවිතේක මේ ශාස්ත්‍රයට එන්න මග බලමින් ඉන්න ඔබට දෙනෙක් වර්තමානයේ වෙනකොට එහෙම මග බලන් ඉන්න කෙනෙක්ට ඔබට මොකද්ද කියන්න තියෙන්නේ? මට ඒකට දෙන්න තියෙන ලොකුම උපදේශය තමයි කලාව ඉගෙන ගන්න. කලාව කියන්නේ මේකප් එක දාලා කැමරාව ඉස්සරහා ගිරව් වගේ ඩයලොග් කියන එක නෙවෙයි. ඒකේ පිටිපස්සේ ගොඩාක් දේවල් තියෙනවා. කලාව කියන්නේ රංගන ශිල්පිනියක් වෙන එකම නෙවෙයි. ඒක ඇතුලේ තව තියෙනවා අන්තර්ගතය විශාල විශාල පිරිසකගේ දායකත්වයක් තියෙනවා. හැම දෙයක්ම ඉගෙන ගන්න. කලාව කියන එක ඇතුලේ තේ හදන එක්කෙනාගෙන් පවා අපිට ගන්න දේවල් ටිකක් තියෙනවා. ඉගෙන ගන්න පොඩි තැනේ ඉඳලා ඉගෙන ගන්න. අනිවාර්යෙන් සතර අභිනය කියන්නේ රඟපාද්‍ය අපිට සතර අභිනය අවශ්‍යමයි. ඒ අභිනය ඉගෙන ගන්න. ගොඩක් අය ඉන්න අපේ ෆීල්ඩ් එකේ සතර අභිනය දන්නේ. ඒක හරි ඛේදවාචකයක්. සතර අභිනය මොකට දහනෝ රඟපාන්න. එයා දන්නේ යාට දාන මේකප් එක ආහාර අභිනයටයිද කියලා. එහෙම කලාකරුවෝ පිරිසක් ඉන්නවා ලංකාවේ. මේ ශාස්ත්‍රය තුළ රැඳිලා ඉන්න ගම ඔබ ඉදිරි අනාගත බලාපොරොත්තු කොයි වගේද? ආසාවක් තිබ්බා.
කෙලි නාට්‍යයක් කරන්න අලුත් දෙයක් විශේෂ يعني කවුරුත් නොහිතන පැත්තක දෙයක් ඉතින් මමම පිටපත ලියලා මගේ මහත්තයා අධ්‍යක්ෂණය කරේ අපි ප්‍රොඩක්ෂන් එක කරේ ඒක තව කොටස් කීපයක් තියෙනවා ෂූට් කරන්න ඒක කරලා ඒක ඉක්මනින්ම ප්‍රේක්ෂකයා ඉස්සරහට ගේන්න තමයි බලාපොරොත්තු මගේ ඇත්තටම ආසාවක් තියෙනවා ටෙලිනාට්‍යයක් හරි චිත්‍රපටයක් හරි ඩිරෙක්ට් කරන්න අධ්‍යක්ෂකවරයෙක් වෙන්න ඒ හිණට තමයි දැන් චුට්ට චුට්ට ලං වෙනවා තව දුරයි ඒක ඒ නිසා එක්ස්පීරියන්ස් ගන්නවා ඒ දේවල් ඉගෙන ගන්නවා පොතපත කියවනවා ඊට අමතරව මම නාට්‍ය හා රංග කලාව පන්තියක් කරනවා අර මුලදී මේ සඳහන් කරානේ මේ මම ඔබ රංගන ශිල්පිනියක් කියලා නෑ මට දැන් තේරෙනවා ඔබ දක්ෂතා ගොඩකින් පරිපූර්ණ කාන්තාවක් මේ ඉතින් ඒ දක්ෂතා ගොඩක් සපිරුණු ඔබ කාංචි රාජපක්ෂ මොන වගේ චරිතයක් හිටපොගමන් කාලියම වගේ 10කට උනත් ගහයි ඒ සරන් ඉන්නේ හයිද ඒ උනාට පොඩි දෙයටත් බයයි හැබැයි කැරපොත්තන්ට වුණාන්ට බය නැහැ හැබැයි මම අර පණින ගෙම්බන්ට බයයි මන් දන්නේ හේතුවක් මේ සෝබන නැහැ මං ගාව මං ඉතින් මට දැන් කවුරු හරි කිව්වොත් මේ පාරේ ඇදි මෙතන වාඩි වෙන්න චුටක මම වාඩිල මට ඒක ගානක් නැහැ නංගී කියන්නේ අපි වගේ මිනිස්සුනේ රංගන ශිල්පිනියක් කියලා කොළු තියෙන අද අම්මත් එක්ක උනත් ඇති පාර දිගේ අතරින් බහැල් ට්‍රිවිල් රැකේ ආවේ ඇවිල මගින් බැලා ආවිති අර ඒ තැනට ඔබින විදිහට අර තැනේ හැටියට ඇනේ ගහන දන්නවා ඔබ දැන් මේ තැනේ හැටියට ඇනේ ගහනවා කියලා කතාවක් කියවනේ මේ තැනේ හැටියට ඇනේ සමාජ මාධ්‍ය තුලත් ඔබ ගහනවා ඒ ගැන පොඩ්ඩක් මතක් කරමු ඔව් මගේ සමාජ මාධ්‍ය මගේ FB පිටුවේ ඉන්නෝයි ඔක්කොම ඉන්නේ කලාවට සම්බන්ධයි එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා කලාව නොවන ශේෂ්ත්‍රවල අය ඉතින් සමහර අය ඉන්නවා අකිවා සුදුනේ කොහොමද මේ අකිවා කොහොමද ඔයා ඔයා මං ඇත්තටම දැක්කෝ ඔයාගේ හැම හරි ලස්සනයි මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ව සුදු කරගන්න මේ මොනාද ඔයා ගාන ක්‍රීම් එක මටත් කියන්න ඉතින් මට ඒව දැකితి hina yana සහ මට හරියට තරහා යනවා මේ වැඩක් අස්සේ ඔහොම එවන මිස් කෝලුත් ගහනවා මැසෙන්ජර් වලින් ඉතින් ඒක උඩ තරහා යනවා මං කරන්නේ ඉතින් ඔක්කොටම ප්‍රසිද්ධිය දානවා දැන් මේ හොඳම උදාහරණේ මේ ළඟදී නංගිගේ බර්ත්ඩේ එක අපේ නංගිගේ බර්ත්ඩේ එකට මම විශ් කළා දැම්මා හතර දිනක් අහලා තිබ්බ නංගි බැඳලාද ඊට පස්සේ මම ප්‍රසිද්ධිය දැම්මා පර්ස් පෝස්ට් එක නංගි බැඳලා නැහැ එයා විවාහ වෙලා ඉන්නේ අවශ්‍යයක දැනගැනීම සඳහා මේ ළඟදී මම පිටපතක තිබ්බ වාක්‍ය කීපයක් අරගෙන දැම්මා ඒකේ තිබ්බා මේ මට උඹත් එක්ක ජීවත් වුණොත් හිර ගෙදරක හිටියා වගේ තමයි කියලා ඒ පිටපතේ තිබ්බේ මම ඒක එහෙමම පෝස්ට් එකේ දැම්මා කට්ටිය අහලලා මේ නංගි ඩොරික් එක තරහ වුණාද ගෙදර ප්‍රශ්නද මම ප්‍රසිද්ධිය දැම්ම අපි දෙන්න හොඳින් ඉන්න දුක සැප බෙදාගෙන මම එහෙම දහනවා නෑ මගේ මහත්තයා වුණත් දන්නවා මං FB එකේ පිස්සු නටන්නේ. එයා බනින්නෙත් නෑ. හැබැයි සමහර අය යන ඔබ මේ FB එකට දානේවට උඹට බයින්නේ නැද්ද මින්නා? නේ, තීකට පිස්සු නෑ. හරි එන. අර අදාළ අයට කියන්න ඕනේ ටික කියන්න ඕන විදිහට කියනවා. එච්චර. එච්චරයි. ඒක කිව්ව එච්චරයි. තරහක් නෑ. වෛරයක් නෑ. කිසි දෙයක් නෑ. කියන්න ඕනේ එක කිව්ව ඉවරයි. බදරුපුර නිවස් අපිත් සමග අද මේ විදිහට සම්බන්ධ වුණේ රංගන ශිල්පිනී කාංචි රාජපක්ෂ බදුල්ලෙන් බිහි වුණ චරිතයක් අපේ බදුල්ලේ බදරුපුරවරේ අභිමානය මේ රංගන ශාස්ත්‍රය තුළ බබල වෙන චරිතයක් බොහොම නියතමානී චරිතයක් ඉතින් නැත් එක්ක තමයි අපි මේ විදිහට සුවද සාකච්ඡාවක් අද දවසේ මේ විදිහට සම්බන්ධ වුණේ තවත් දවසක මේ වගේම විශේෂ වූ චරිතයක් ඔබ හමුවට ගෙන එන්නටත් අපි බලාපොරොත්තු වෙනවා ඉතින් බොහොම ස්තුතියක් ඒ අදත් අපිත් එක්ක මේ විදිහට සම්බන්ධ වුණාට අපිත් එක්ක ඔබේ ජීවිතය බෙදා හදා ගන්නට සම්බන්ධ වුණාට මේ රංගන ශාස්ත්‍රය ගැන අපි නොදන්න කරුණු ගොඩක් අපේ ප්‍රේක්ෂකයන්ට මේ ශාස්ත්‍රයට ඉන්න මඟ බලන් ඉන්න කටියට කියලා දෙන්න අපිත් එක්ක සම්බන්ධනට බොහොම ස්තුතියි ඔබේ නිහතමානීකමට බොහොම ගරු කරනවා අපි අයිබෝවන් කියලා ඔබට සමු දෙන ගමම්ම බදුලිපුර නිවුස් අපිත් එක්ක රැඳිලා සිටින්න කියලා ඔබට ආරාධනා කරනවා මේ වගේ විශේෂ වූ වැඩසටහනක් සමගින් නැවත වතාවක් සුපුරුදු විදිහට ඔබව හමුවන්නට බලාපොරොත්තු වෙන අදට සමුගන්නවා ඔබ සැමට සුබ දවසක්